හදවතින්ම පිළිගන්නවා බොන්සයි ට්‍රෙසි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ සියලු දෙනාම ඔන්න බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම නිසා අද දිනේදී ස්වභාවික මාධ්‍යෙන් ශාකයක් ගලවාගෙන විත් බොන්සයි සඳහා පුහුණු කිරීමට බඳුන් ගත කර ගැනීම පිළිබඳව වීඩියෝවක් ඔබට ගෙන ඒමට මා තීරණය කළා. ඒ සඳහා අද දිනේදී කුඹු ශාක කිහිපයක් ගලවා ගැනීම සඳහායි මේ උත්සාහය ඉතින් මම ඒ සඳහා මට අද දිනේදී දායකත්වයේ සහයෝගය ලබා දෙනවා මගේ හිතවතා දිනේෂ් ඩයලොග් ආයතනයේ සේවය කරන ඒ වගේම මියුසික් වයිබ් YouTube channel එකේ මధుර අද දිනේදී වීඩියෝ ගත කිරීමෙන් මට මේ දායකත්වය ලබා දෙනවා ඒ වගේම අබ මේ වැව් පිටියකින් ශාකයක් ගලවා ගැනීමට පිටත් වුවත් අවසරයක් ගෙනයි මේ කටයුතු සිදු කරන්නේ මන්ද තව නොබෝ දිනකින් මෙම වැව හැරීමට ලක් කිරීමට නියමිත වැවක් නිසා මේ ශාක කපා ගැනීමට අපට අවසර ලබා දුන්නා නමුත් මම ශාක ඒ කාරණේ එසේ තිබියදීත් මම ශාක පොළවින් ගැලවීමට වඩා උත්සාහ කරන්නේ එම ශාකවල විහිදුණු අතු කපාගෙන විත් බොන්සයි සඳහා පුහුණු කිරීම ඒ සඳහා මට සුවිශේෂී දායකත්වයක් පරිසරය තුලින් ලබා දී තිබෙනවා වැවේ ජලයට යටවුණු ශාකවල අතුවල මුල් හටගෙන තිබෙනවා ඒ මුල් ප්‍රමාණයක් ඉතිරි කරගෙනයි අද දිනේදී මේ ආකාරයෙන් කුඹු ශාක කපා ගැනීම සිදු කරන්නේ ඉතින් මේ ශාක කපා ගැනීමේදී විශේෂයෙන්ම ශාකයේ පහළ කොටසේ ඇති පරිණතභාවය සහ ක්‍රමානුකූලව ඉහළට යන විට ශාකයේ කුඩා වීම යන කාරණේ පිළිබඳව සැලකිලිමත් වුනොත් අපට ශාකයක අවසන් අදියරට පැමිණීමට යන කාලය යම්තාක් දුරකට ඉතිරි කර ගැනීමට අවස්ථාව තිබෙනවා ස්වභාවික මාධ්‍යෙන් පැලස් හොයා ගැනීමේදී ඔබත් ඒ කරුණු දෙක පිළිබඳව සැලකිලිමත් වන්න ශාකයේ පහළ කොට සිතා පරිණතව හැදී තිබෙනවාද කියන ඒ කාරණේ සහ ඉහළට යන විට ක්‍රමානුකූලව ශාකයේ කුඩා වී තිබෙනවා නම් අපට ඉදිරියේදී මෙහි මුල් සංවර්ධනය කරන අතරතුරදී බ්‍රාන්චස් ඇන් ෆෑට් ඩිසයිනින් කියන ස්ටෙප් දෙක තමයි විශේෂයෙන් සිදු කරගත යුතු වන්නේ ඔන්න ඔය ආකාරයට මම ශාකය ගලවා කපා ගැනීම සිදු කරේ ගලවා ගැනීම නොවේ තවත් ශාක දෙකක් අද දිනේදී ගලවා ගන්නවා මේ පෙර වීඩියෝ ගත කළ වීඩියෝ නිසා මම හඬ කැවීම පසුව සිදු කරන බැවින් ඔබට මා මේ සිදු වුණු සියලු කාරණා පිළිබඳව අවබෝධයෙන් කතා කරන්නේ ඉන් අනතුරුවත් අපි සොයා ගන්නවා ඔය ඔබට පෙන්වන පඳුරේ මේ පසට විහිදුණු අත්ත ඔය ඔබ කපනවා දකින් අත්ත එහෙත් පහළ කොටසේ මුල් යම්තාක් දුරට වැවී තිබෙනවා ඒ වගේම කඳේ පහළ කොටසේ සිට ඉහළට කුඩා වෙන ආකාරයට ශාකය දැනට ස්වභාවික මාධ්‍ය තුළ නිර්මාණය වී තිබෙනවා ඉතින් අප ගලවාගෙන විත් අප බඳුන තුළ ඉදිරි කටයුතු සිදු කිරීමේදී අපට කාලය යම් තාක් දුරකට අඩු කර ගැනීමට එය ඉවහල් වන බව මේ මොහොතේදී කියන්න ඕනේ ඒ වගේම ඔබට ඔය පසුතැලෙන් ඇසෙන සංගීත ඛණ්ඩය සෙන්නදන් ට්‍රැක් එක මට ක්‍රියේට් කරලා දුන්නේ කොම්පෝස් කරලා දුන්නේ මගේ හිතවතා මధుර අද දිනේදී වීඩියෝ ගත කරමින් මට සහයෝගය දක්වන මියුසික් වයිබ් YouTube channel එකේ මధుර විසින් ඉතින් ඔරිජිනල් ට්‍රැක් එකක් අද දිනේ සිට ඉදිරියට මගේ වීඩියෝ වල පසු බිම් සංගීතය ලෙස යොදා ගැනීමට එදැක්කු දායකත්වය වෙනුවෙන් සජීවීවම මధుර ඔබට ස්තුතිය පුද කරනවා ඉතින් දෙවනි ශාකයත් ඔන්න ඔය ආකාරයටම ගලවා ගැනීම සෙන්නතම් කපා ගැනීම සිදු කරා ඔය තෙවන ශාකයත් මම ඔන්න ඔය විදිහට ඔය පඳුරෙන් ඉහළට නැගුණු ඔය ශාකය කපා ගැනීමයි අද දිනේදී සිදු කරන්නේ ගොඩ දෙනෙකුට කුඹු ශාක පළ කරගැනීමේදී පළ කරගැනීමේදී යම් යම් අභියෝග වලට මුහුණ දීමට සිදු වුණු බවට මට කමෙන්ට් හරහා සහ WhatsApp එක හරහා ඔබ දැනුවත් කරා මම ඔබට කියන්නේ කුඹු ශාකයට අවශ්‍ය පාරිසරික සාධක පිළිබඳව ඔබ දැනුවත් වන්න ජලය වැඩි වශයෙන් අවශ්‍යයි වගේම හිරු එළියත් කුඹු සඳහා අවශ්‍යයි ඒ කියන්නේ පහලින් ජලය වැඩි වශයෙන් ලැබෙනවා මෙන්ම ශාකය හිරු එළිය අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ නිසා ඔබ සිටුවා ගැනීමේදී ඒ කාරණා දෙක පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම මම මේ ශාක කපා ගන්නා අවස්ථාවේදී බොන්සා පිළිබඳව දැනුවත් මගේ හිතවතෙකුට මේ පිළිබඳව කියද්දී ඔහු කිව්වා ඔය පොළොවට ගිලා නොබැස්සි මුල්
කියන්නේ ජලයෙන් පෝෂණය අවශෝෂණය කරගැනීමේ හැකියාව තිබුණත් එය පස්මාදියට හුරු කරගන්න ඔය මුල් සෑහිමටපත් වෙන්න බෑ කියා. නමුත් මම මේ අභියෝගය බාර ගන්නවා. මොකද මීට පෙරත් මම එහෙම ජලයට නිරාවරණය වුණු මුල් සමග ශාක ගෙනවිත් බඳුන්ගත කොටගෙන පැල කරගෙන තිබෙනවා. ඒ නිසා ඔය මුල් සමග අපට ඔය අතු පැල කරගන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව මම දන්න නිසා අද දිනේදී ඔය ශාක තුන ඔය ආකාරයෙන් ගලවා ගත්තේ. ඉන් අනතුරුව ඔබ යමදෝරි විදිහට ශාක එසේ නැත්නම් මැටීරියල් ඔබ සොයා ගන්නවා නම් ස්වභාවික මාධ්‍ය තුලින් එය ගලවා ගන්න ස්ථානයේ සිට බඳුන්ගත කරන ස්ථානය දක්වා ඔබ ගෙන යන විට පැයකට වැඩි කාලයක් ඔබට ගත වෙනවා නම් අනිවාර්යෙන් ඉටි කොළයක ආවරණය කරගන්න මන්ද ජලය යටින් ශාකයට ලබා ගැනීම අපි දැනට බ්ලොක් කරලා තියෙනින් කැපීම තුලින් පොළොව සමග සම්බන්ධතාවය නැහැ. නමුත් ශාකයෙන් ජලය වාෂ්ප වෙනවා. ඉතින් මට ඔය ගලවා ගන්න වෙලාව ඉඳලා විනාඩි 15ක් වැනි කාලයකින් නිවසට යාය හැකි නිසා කිසිම විදිහකින් නොකර ඔය ආකාරයෙන් රැගෙන ගියේ ඔය මම ගෙනවිත් දැමු ශාක තුන ජලයේ මාස එකමාරක් තැබීමෙන් අනතුරුව පස් යොදාගෙන නැහැ ඔය වෙනතුරු. ඉතින් ඔන්න ඔය විදිහටයි දිස්වන්නේ. හොඳට දළු දාලා තියෙනවා, අලුතෙන් මුල් හටගෙන තිබෙනවා. නමුත් මම අද දිනේ මේ ශාකයේ සිටවන දිනේදී හිතුණා මට මේ උඩට එන ක්‍රමානුකූල කුඩා වෙන කඳ මට අද දිනේදී ඉවත් කරන්නම මගේ හිත කියනවා. මන්ද කුඹුක්කනි ශාකයක වේගයෙන් අතු හටගන්නා ශාකයක් බැවින් අලුතින් හටගන්නා ශාක අතු මගින්ම ඉදිරි නිර්මාණය කරගන්න ශාකයේ පහළ කොටසේ පරිණතභාවය පමණක් ඉතුරු කරගෙන කියන එක මගේ හිත කිව්වා. ඒ නිසා ඉහළට ක්‍රමානුකූල කුඩා වෙන ආකාරයට ටේප් එක සැදී තිබුණු අත්ත මම කපා ඉවත් කරා. ඉන් අනතුරුව ඔය පහළම හරිය තිබෙන අනවශ්‍ය අතු කිහිපයකුත් ඉවත් කරගෙන තමයි අද දිනේදී බඳුන්ගත කරගන්නේ. ඒ වගේම කොහුබත් කොම්පෝස්ට් පොහොර වැලි උලුකට කැබලි සහ මතුපිටපස් ස්වල්පයක් මම මගේ පස් මාධ්‍ය ලෙස අද දිනේදීත් යොදාගන්නේ. ඉතින් ඒ විදිහට ඔය කඳේ පහළ කොටස පමණ යත් දිනේදී මම සිටුවා ගන්නේ. ඔය ඉහළට නැගෙන අත්ත තමයි ශාකයේ ප්‍රධාන කඳ විදිහට ඉහළට ගෙනවිත් එහි බ්‍රාන්චස් එහෙම නැත්නම් අතු නිර්මාණය කොට පත්‍ර ගොනු නිර්මාණය කර ගැනීම සිදු කරන්නේ. මොකද මට බොන්සායි කිරීම පිළිබඳව හදිස්සියක් නැහැ. මට ඕනේ ඒ නිවැරදි ආකාරයට තව අවුරුදු ගණනාවකින් පසුව හෝ නිර්මාණයක් නිර්මාණය කර ගැනීමයි. ඒ නිසා ඔය ආකාරයෙන් කඳ කොටස පමණක් තබා මම ශාකයේ සියලුම නොව අර ඉහළට තිබූ අත්ත කපා ඉවත් කරා. ඒ වගේම මම එදා ගලවාගෙන විත් ජලයේ මතට දැමු අර කඳ මේට වඩා ප්‍රමාණයෙන් කුඩා ශාක දෙක මම මේ මොහොතේදී සිටුවා ගන්නේ නැහැ. මේ ගලවාගෙන විත් මාස එකමාරකට පසුව අද මේ විශාල කඳ සිටුවා ගන්නේ. කුඩා කඳන් සහිත ගස් දෙක මම මාස දෙකකින් තමයි බඳුන් ගත කිරීම සුදු කරන්නේ. මේ මම වීඩියෝ ගත කරන්නේ මාස දෙකමාරකට විතර පසුව මේ වීඩියෝ එක සම්සිද්ධ කරන්නේ. ඉතින් මේ මොහොතේදී මම ඒකයි මට පැහැදිලිව කියන්න පුළුවන් මේ ගලවාගෙන විත් මාස එකමාරකට පසුවයි මේ ශාකයේ මම මේ ආකාරයෙන් සිටුවා ගන්නේ. ඒ දිනේදී මම අනිත් ශාක දෙක සිටුවා ගන්නේ නැහැ. ඉත සති දෙකකට පසුවයි අනිත් ශාක දෙක මම බඳුන් ගත කරගන්නේ. ඉතින් කුඹුක් ශාකයට ජලය වැඩි වුණා කියලා ගැටලුවක් නොවන ශාකයක් මන්ද. ඒ නිසා මම ශාකයේ සිටවා ගන්නා වූ බඳුන් වල සිදුරු තැබීම් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වේ නැහැ. ඔය එදා ගලවාගෙන විත් ජලයට දැමු අනිකුත් ශාක දෙක අද දිනේදී ඔය ආකාරයෙන් බඳුන් ගත කරගන්නේ. මම මේම ශාක දෙක සිටවා ගැනීමට යොදාගන්නේ තරමක් කුඩා බඳුන් දෙකක්. එම නිසා මට මෙහි අනවශ්‍ය මුල් වැඩි ප්‍රමාණයක් අද දිනේදී ඉවත් කිරීමට සිදු වුණා. බඳුන්ට සකසුරුවා කර ගැනීමට හැකි වෙන ආකාරයට කිසිදු ගැටලුවක් නැහැ. කුඹුක්නේ ශාක. ඒ නිසා කිසි වෙලාවක ශාකයේ අනාගතයට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. අනිවාර්යෙන්ම මුල් හට ගැනීම සහ අතු හැට ගැනීම අනිවාර්යෙන් සිදු වෙනවා කියන විශ්වාසය හිත තුළ තිබෙන නිසා අනවශ්‍ය විදිහට මට බඳුනට වැඩිය විශාලව වැඩුණු මුල් සියල්ල ඉවත් කරගෙන ওই විදිහට ශාකයේ බඳුන් ගත කර ගන්නවා. ඉතින් ඔබටත් මම කියන්නේ ස්වභාවික මාධ්‍යයෙන් ශාකයක් ගලවාගෙන විත් සිටුවා ගැනීමේදී විශේෂයෙන්ම කුඹුක් නම් ජලය තුළ
කාලයක් තබන්න එවිට හොඳට ශාකයේ පෘෂ්ටිමත්ව නව මුල් සහ අතු හට ගැනීම නැනතුරුව අපට පසට හුරු කර ගැනීම සිදු කරන්න පුළුවන් ගොඩ දෙනෙකුට කුඹු සිටවා ගැනීම අපහසු බව මට ප්‍රකාශ කරා ඒ නිසා ඒ ගැන මම ඔබට සඳහන් කරේ ඉතින් ඒ වගේම බොන්සයි ප්‍රෙසි චැනලයේ 6000කට ආසන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් දැන් මේ වෙනකොට ඇවිත් තියෙනවා ඒ පිළිබඳව මා විශ්වාස කරලා මගෙත් එක්ක ඉන්න දෛනිකව 2000කට ආසන්න ප්‍රමාණයක් මගේ වීඩියෝ නරඹනවා ඒ පිළිබඳවත් ස්තුතිවන්ත මාස 10ක් මාස 9ක් වැනි කැටි කාලයකදී මේ ලැබූ ජයග්‍රහණය ඉදිරියටත් කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව ඔබට වීඩියෝ ගෙන ඒමට මම අදහස් කරනවා විශේෂයෙන්ම අද වෙනකොට බොන්සායි කියන සබ්ජෙක්ට් වයිස් ඕපන් කරලා තියෙන YouTube channel අතර දෙවන ස්ථානයට මගේ channel පවත්වාගෙන යාම සඳහා මාව subscribe කිරීම තුලින් දක්වූ දායකත්වයට ලබා දුන් ශක්තියට හෘදයාංගම බොන්සයි ප්‍රෙසි ස්තුතිවන්ත වෙනවා ඉදිරියේදීත් බොන්සයි පිළිබඳව ඔබට නැගෙන ප්‍රශ්න මගේ comment section එකෙන් මට යොමු කරන්න පුළුවන් හැමෝටම මම හැම මොහොතකදීම reply කරනවා ඒ වගේම WhatsApp හරහා ඔබට මොනවා හරි කැටලු තිබෙනවා නම් මට යොමු කරන්න ඔබ සියලු දෙනාත් සමගම මේ ගමන ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට ශාක රසක update video ඒ කියන්නේ මුල සිට අගට ශාකයන් නිර්මාණය කරන ආකාරය පිළිබඳව video ගත කරමින් පවතිනවා ඉදිරියේදී ඒ සියලු වීඩියෝ ශාක ප්‍රභේදයෙන් ප්‍රභේදයට ඔබ වෙනුවෙන් ගෙන ඒමටත් මා බලාපොරොත්තු වෙනවා ඔය අනිත් ශාකයේ සිටවා ගැනීමටත් මට ඒ පහළ මුල් ප්‍රමාණය යම් කිසි බාධාවක් වුණු බැවින් කපා ඉවත් කිරීමට සිදු වුණා කිසි ගැටලුවක් නැහැ කුඹුක් නිසා බය නැතුව කපන්නේ මම දන්නවා කිසිම හානියක් ශාකයට සිදු නොවන බව ඉතින් ඉදිරියටත් බොන්සායි ට්‍රෙසි සමග ඉන්න ඒ වගේම මෙම කලාව යකෙක් නොකොට ඔබට කර හැකි අමතර වෙනත් අමතර බලපෑමකින් තොරව කරගෙන යා හැකි සබහදාම සහ ඔබ අතර පමණක් සිදුවෙන ගනුදෙනුවක් කියන එක හිතේ තියාගන්න ඒ නිසා සියලු දෙනාම උත්සාහ කරන්න gedara sitho bonsai ශාකයක් සමාගේ සුරතින් හදාගන්න එයයි bonsai tracy ගේ බලාපොරොත්තු ඒ නිසා මම අත්හදා බලන සියලු කරුණ ඔබ වෙත කිසිඳු පැකිලීමකින් තොරව ගෙනීමට හැමදාමත් උත්සාහ කරනවා ඔබ මා වෙන්නෙකුට ලබා දුන්නා වූ මේ දායකත්වය හැමදාම අගය කරනවා ඉතින් ඉදිරියටත් මාත් සමග ඉන්න ඔන්න ඔබ ඉල්ලුව ආකාරයට ස්වභාවික මාධ්‍යෙන් ශාකයක් ගලවාගෙන විත් බඳුන් ගත කර ගැනීම පිළිබඳව ඔබට වීඩියෝවක් ගෙනාවා ඉතින් මේ පිළිබඳව ඇති මොනවා හෝ ගැටලු තිබේ නම් ඔබ ඉදිරිපත් කරන්න එයට මම මට හැකි ආකාරයෙන් උත්තර ලබා දීමට කැමතියි එසේනම් සමුගන්නම් ඔබෙන් මෙම වීඩියෝවෙන් හැකි ඉක්මනින් නැවත නව වීඩියෝවක් තුලින් හමු වෙන බලාපොරොත්තුෙන් නිරෝගීව සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න ස්තුතියි